ඊලොන් මස්ගේ ස්පේස් එක්ස් සමාගමට අයත් ස්පේස් එක්ස් අභ්‍යවකාශ යානයේ පළමුවෙනි අත්හදා බැලීම පසුගිය දා සිදු කෙරුණා. ඒකේ තරම් සාර්ථක නොවුනත් ස්පේස් එක්ස් සමාගම නම් කියන්නේ Taman හිතුවට වඩා ඒක සාර්ථක තත්වයක් පෙන්වුම් කළා කියලයි. ගුවන්ගත වෙලා මිනිත්තු කිහිපයකින් ඒක පුපුරලා ගියා. කොහොම නමුත් මේ යානයේ පළවෙනි අත්හදා බැලීම නිසා වුණු වැරදි අත්දැකීම කරලා ඒව හදාගෙන ඉක්මනින්ම ආපහු අත්හදා බැලීමක් කරන්න එයාලා අදහස් කරනවා. මේ වීඩියෝකින් අපි කතා කරන්න යන්නේ ඒ යානයේ අසාර්ථක අත්හදා බැලීම ගැන නෙවෙයි. මේකේ ඇතුලේ ජීවිතේ කොහොම එකක්ද කියන එකයි. මේක ඇත්තෙන්ම කතා කළ යුතුම මාතෘකාවක් වෙන්නේ මේ යානයේ තියෙන අපූර්ව බව නිසාමයි. මේ වෙනකල් ස්ටාර්ෂිප් එකක් එහෙම නැත්නම් අභ්‍යවකාශ යානයක් කියන වචනය ඇහුණු ගමන්ම අපේ හිතේ ඇඳෙන්නේ ඇපලෝ, සොයිස් සහ ද ඩ්‍රැගන් වගේ හරිම කුඩා කැප්සියුලයක්. මේක පැත්තක් උල්වුණු පෙට්ටියක් වගේ. ඒක රොකට් එන්ජිමකට සවි කරලා අභ්‍යවකාශයට යවෙනවා. මේව තුල ගමන් කිරීම ගගනගාමීන්ට ඒ තරම් පහසු නැහැ. මෑතකදී නිපදවුණු ඔරායන් අභ්‍යවකාශ යානය කොයිතරම් ඉඩ ඇහිරුණ එකක්ද කියනවනම් ඒකේ කමාන්ඩ් මොඩියුල් එකේ කෙනෙක්ට හිටගෙන ඉන්න එකත් හරිම පහසුයි. මේව මෙහෙම ඉඩකඩ ඇහිරෙන විදිහට හදන්න වෙලා තිබුණේ හේතු සහ සීමා කිහිපයක් නිසායි. දැන් මේ සීමා බොහොමයක් අතික්‍රමණය කරමින් SpaceX Starship එක කරලියට ඇවිත් තියෙනවා. සිලින්ඩරයක හැඩයක් තියෙන මේ යානයේ හරස්කඩ විශ්කම්බය මීටර 9ක්. අනාගත දිනයක ඉලොන් මස්ක් විසින් මිනිස්සු අඟහරු ජනාවාසයක් වෙත මාස 6ක චාරිකාවක් ගෙනියන්න සැලසුම් කරමින් ඉන්නේ මෙන්න මේ යානෙනුයි. මේක අදහසක් හැටියට නම් හරිම අපූරු දෙයක්. ඒත් ප්‍රායෝගිකව මේක කරන්න පුළුවන්ද? ලෝහ සිලින්ඩරයක් ඇතුලේ මාස 6ක කාලයක් තිස්සේ හිර වෙලා අභ්‍යවකාශයේ එක දිගට ගමන් කරනවා කියන්නේ හරිම අසීරු දෙයක්. මේ වගේ ගමනක් යන්න මේක ඇතුලේ කොයිතරම් සූදානම් වීම් තියෙනවද? මිනිස්සු මාස 6ක ගමනක් ගෙනියන්න ඒකේ තියෙන සුදුසුකම් මොනවද? තාම මේකේ අන්තර්ගතය ගැන සම්පූර්ණයෙන් බාහිර ලෝකයට හෙළි කරලා නැහැ. ඒත් අර කිව්වා වගේ චාරිකාවක් යන නම් යානයක් ඇතුලේ කොයි වගේ පහසුකම් තියෙන්න ඕනද කියන එක ගැන අපිට පෙරයින් කරන්න පුළුවන්. මේ SpaceX යානයේ අන්තර්ගතය කොහොම ඇතිද කියන එක ගැන අපිට කිහිප විදිහකට හිතන්න පුළුවන්. මේක දීර්ඝ අභ්‍යවකාශ ගමනකට සුදුසු විදිහට අවශ්‍ය කරන අවම පහසුකම් සහිතව ගමනේ වේගය වැඩිපුර පවත්වා ගන්න පුළුවන් විදිහට හදාවිද? එහෙම නැත්නම් මගින්ට සහ කාර්යමණ්ඩලයට උපරිම පහසුකම් සලස්වන විදිහට නිපදවයිද? කාරණා බොහොමයක් සැලකිල්ලට ගත්තයින් පස්සේ අපිට හිතන්න පුළුවන් මේ යානයේ තියෙන්නේ මේ අන්ත දෙක අතර මැද කියලයි. ඒ කියන්නේ කාර්යක්ෂම ගමනකට අදාළ විදිහට බොහෝ දේවල් සකසුරුවම්ව ස්ථානගත කරන ගමන්, ගමන් විඩාව සහ ඒකාකාරීත්වය අවම වෙන විදිහට මේක අන්තර්ගතය හදලා ඇති කියන එක. මේ කියන කාරණා එක්ක මේ යානයේ කාර්යමණ්ඩලය කී දෙනෙක්ගෙන් සමන්විත වෙයිද කියන එක හරිම වැදගත් වෙනවා. ඒ කියන්නේ සකසුරුවම සහ පහසුකම් කියන දෙකම සාක්ෂාත් කරගන්න පුළුවන් ප්‍රශස්ත සමාජිකයන් ප්‍රමාණයක් කාර්යමණ්ඩලය සතු වෙන්න ඕමනයි. මේක වැදගත් වෙන්නේ හේතු දෙකක් නිසායි. පළවෙනි කාරණාව වෙන්නේ මේ හැම පුද්ගලයෙක්ම සැලකිය යුතු තරමේ සම්පත් පරිභෝජනයක් සිදු කිරීමයි. ඒ කියන්නේ ඒ හැම කෙනෙක්ටම මාස 6ක් ජීවත් වෙන්න ආහාර සහ ජලය උමනා කරනවා. දැනට කියවිලා තියෙන විදිහට ස්ටාර්ෂිප් එකේ ගෙනියන්න පුළුවන් උපරිම බර ටොන් 100යි. එතකොට තනි සමාජිකෙක් වෙනුවෙන් දරන්න වෙන ඇත්ත බර ප්‍රමාණය ගැන අපි දැනගෙන සිටිය යුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වගේ දීර්ඝ ගමනක් යද්දී යානයේ යන හැම කෙනාගේම මානසික සහ කායික සෞඛ්‍ය හොඳ මට්ටමකින් පවත්වා ගන්නත් සමහර ක්‍රියාකාරකම් සැලසුම් කරන්න වෙනවා. යානයේ උමනාවට වඩා පුද්ගල සංඛ්‍යාවක් ඉඳලා එයාට තමන්ගේ පෞද්ගලික ඉඩකඩ පවත්වාගෙන යන්න බැරි වුණොත් චාරිකාවේ මගක් යද්දී එයාලගේ මානසික තත්ත්වය ව්‍යාකූල වෙලා යන්න පුළුවන්. ඒ වගේම යානයේ කාර්යමණ්ඩලයේ උමනාවට වඩා අඩු වුණොත් එක්කෙනෙක් මත පැටවෙන වැඩ ප්‍රමාණය වැඩි වෙලා අන්තිමේ එයාලා පහසුවෙන් විඩාවටපත් වෙලා ප්‍රචණ්ඩකාරී තත්වයකට වුණත්පත් වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් කියන විදිහට මේ ස්ටාර්ෂිප් එකට හොඳින්ම ගැලපෙන කාර්යමණ්ඩල ප්‍රමාණය 10 දෙනෙක්. ඊලොන් මස්ක් කියන විදිහට එයා එකවතාවකට 100 දෙනෙක් විතර මේකේ අඟහරු වෙත ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒත් මේ ශ්‍රේෂ්ඨය ගැන හොඳ දැනුමක් තියෙන බොහෝ දෙනා කියන්නේ ඒක හරිම නරක අදහසක් කියලායි. මේ යානයේ සම්පූර්ණ උස මීටර 50ක්. ඒ වගේම විශ්කම්බයේ මීටර 9ක්. මේක ඉදිරිපස කොනේදී සිහින් වෙලා උල් හැඩයක් ගන්නවා. මේ නිසා මුලදී සැලසුම් කළාට වඩා ඒකේ සම්පූර්ණ අභ්‍යන්තර පරිමාව අඩු වෙලා තියෙනවා. ඒ තවමත් සැලකිය යුතු ඉඩක් ඒකේ අන්තර්ගත වෙනවා. මේකේ පහළ කොටසේ තියෙන අති ප්‍රබල රොකට් එන්ජින් සමූහයක්. මුලදී මේ එන්ජින් 6ක් අන්තර්ගත කරන්න අදහස් කරලා තියෙනවා වුණත්, ඊටාම ඉක්මනින් ඒ ප්‍රමාණය 9ක් වෙනකල් වැඩි කරන්න සැලසුම් කිරීමෙන් තියෙනවා. මේකෙන් 3ක් මුහුදු මට්ටමේදී අවශ්‍ය උඩුකුරු තෙරපුම ලබා දෙන එන්ජින් ත්‍රිත්වයක්. මේවවලින් රොකට් එක ගුවන්ගත වීමේදී බලයත් ගොඩ බාධ්‍ය අවශ්‍ය පාලනයත් ලැබලා දෙනවා. යානයට සවි කරන්න නියමිත ඉතිරි එන්ජින් 6 වැකියුම් එන්ජින් සමූහයක්. මේවවලින් අභ්‍යවකාශයේ ගමන් කරන්න උමනා වෙන තෙරපුම් බලය නිපද වෙනවා.
ඊට උඩින් පවතින්නේ මේ රොකට් වලට අවශ්‍ය ඉන්ධන වගේම ශ්වසනයට සහ දහනයට අවශ්‍ය ඔක්සිජන් සහිත කුටීර දෙකයි. ඉන්ධන කුටීරයේ මීතේන් ටොන් 240ක් වගේම ඔක්සිජන් ටැංකියේ ඔක්සිජන් ටොන් 860ක් ගබඩා කරන්න සැලසුම් කරලා තියෙනවා. මේ වීඩියෝ එකේ අපි කලින් කිව්ව ටොන් 100 ගණනය කරලා තියෙන්නේ මේවවල බර වගේම යානේ බරත් නොසලකා හැරලයි. ගමනට අවශ්‍ය භාණ්ඩ සහ පුද්ගලයන් රඳවල තියෙන කුටීර පීටල තියෙන්නේ මේ වට උඩිනුයි. මේ ඉහළ කොටසේ උස මීටර 17ක් විතර වෙනවා කියලා අනුමාන කරනවා. මේ කොටස තවත් අනු කොටස් 6කට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. මේවා එකිනෙක උස සුළු වශයෙන් වෙනස් වෙනවා. යානේ කාර්ය මණ්ඩලයේ ප්‍රධාන වශයෙන් ඉන්න කුටීරයේ උස මීටර 2.5ක් විතර වෙනවයි කියලා අනුමාන කරනවා. මේ නිසා ගගනකාමීන්ට නිදහසේ පාවෙමින් ඒක ඇතුළේ ඉන්න පුළුවන්. මේ යානේ අඟහරුගේ ගොඩ බාන්න නියමිත වෙලා තියෙන්නේ සිරස් අතර නිසා යානේ ගුරුත්ව කේන්ද්‍රය පුළුවන් තරම් පහතට වෙන්න මේක නිර්මාණය කළ යුතු වෙනවා. ඒ නිසා බොහෝ විට අපි කිව්ව කොටස් 6න් 15ම කොටස වෙන් වෙන්නේ බඩු ගබඩා කරන්න වෙන්න පුළුවන්. මේ පිරිස අඟහරු වෙත ගියාම එයාලට ජීවත් වෙන්න සම්පත් සහ යටිතල පහසුකම් ඕමනා වෙනවා. ඒ වගේම අඟහරුගේ ඔබමොබ යන්න රෝවර් සහ රොබවරු ඕමනා වෙනවා. මේ වගේ දේවල් සියල්ලම බාණ්ඩ සහ කාර්ය මණ්ඩලයේ වෙනුවෙන් වෙන් වෙලා තියෙන පහළම කොටසේ ගබඩා කරනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. මේට අමතරව ජෙනරේටර්, ජීවිත ආරක්ෂක පද්ධති සහ විදුලි සෝපානත් මේ ගබඩා කරලා තියෙන්න ඕනේ. SpaceX Starship එක හරිම උසයි. ඒක නිසා ඒකේ ඔබමොබ යන්න ලිෆ්ට් සිස්ටම් එකක් උවමනා කරනවා. දෙවනි මට්ටමේ තියෙනවා කියලා අනුමාන කරන්න පුළුවන් යානේ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් කුටීරයයි. සමහර විට මේකේ හයිඩ්‍රොෆොනික් තාක්ෂණයෙන් සකසපු එළවලු වගාවන් වගේ දේවල් දකින්න පුළුවන්. තුන්වෙනි මට්ටම ජිම් එකට වගේම නාන කාමර වැසිකිලි වලට වගේ සුදුසු එකක්. අඩු ගුරුත්වයක් යටතේ දිග චාරිකාවක් යද්දී ශාරීරික ව්‍යායාම කියන දේ අතිශය වැදගත් වෙනවා. නැතිනම් ගමන් කරන අයගේ මාංශ පේශි ෂය වෙන්න පුළුවන්. ඒ වගේම හෘදයේ වගේම රුධිර සංසරණ පද්ධතියේ නිසක්‍රියාකාරීත්වයටත් බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න ගගනගාමීන් නිතරම ස්වායු වගේම ප්‍රතිරෝධී ව්‍යායාමත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහාම වෙන්වුණු කොටසක් එහි තියෙනවා. මේක මේ විදිහටම මේ යානේ ගමන් කරන අයටත් පොදු වෙනවා. අඩු සහ ශූන්‍ය ගුරුත්වවල විශාලතම ගැටලුව වෙන්නේ ජලය අසුරවා ගැනීමයි. ඒ තත්ත්වවල ජලය ගලා යාම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ව්‍යායාම වලින් අනතුරුව නෑම කරන්න බෑ. මේ නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න ගගනගාමීන් තෙත තුවායක් ආධාරයෙන් තමන්ගේ පිරිසිදු කරගැනීමේ කටයුතු කරගන්නවා. ඒ වගේම වීලි ෂැම්පු එකක් භාවිත කරනවා. ඒ වගේම ශරීර කෘත්‍ය කරන්න අභ්‍යවකාශ වැසිකිලි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙනවා. මේවා මේ විදිහටම SpaceX Starship එකේ තියෙන ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම තමන්ගේම තාක්ෂණයකට අනුව අභ්‍යවකාශගත වැසිකිලි නිර්මාණය කරන්නත් ඊලොන් මස්ක් ඇතුළු කණ්ඩායම අතගහලා තියෙනවා. මේ යානය ප්‍රායෝගිකව යොදා ගන්න කාලය වෙද්දී ඒවත් සාර්ථක වෙලා තියෙන්න පුළුවන්. හතරවෙනි මට්ටමේ තියෙන වැඩිම ඉඩ තියෙන්නේ ගගනගාමීන්ගේ විවේකී කාමරයි. ඒ තරම් විශාල නොවුනත් එයාලට පහසු මට්ටමක ඉඩක් තියෙන කුටි මේවවල ඉදි වෙලා තියෙන්න ඕනේ. මේවා ජපානයේ කැප්සියුල් හොටෙල්ස් වලට යම් දුරකට සමාන වෙන්න පුළුවන්. ඒ වුණත් අඩු ගුරුත්වයක් යටතේ පවතින නිසා මේවවල ඇඳවල් ටිකක් ආනතව තියෙන ඉඩ තියෙනවා. ඒකෙන් ඉඩ ඉතිරි වෙනවා. පස්වෙනි මට්ටම කොමන් ඒරියා එක වෙන්න ලොකු ඉඩක් තියෙනවා. යානේ සිහින් නාසයේ පටන් ගන්න මේ හරියන. ඒත් මේ කුටියෙත් ගගනගාමීන්ට නිදහසේ එහෙමේ පාවෙන්න ප්‍රමාණවත් ඉඩක් තියෙනවා. ඒ වගේම මේකේ විනිවිද පේන විශාල ජනේලයක් වගේ දෙයක් තියෙන්න පුළුවන්. ඒකෙන් වටපිටාව හොඳින් දැකගැනීමේ අවස්ථාව ගගනගාමීන්ට ලැබෙනවා. හයවෙනි මට්ටමට ළඟා වෙද්දී යානේ ගොඩක් පටු වෙලා ස්ටාර්ෂිප් එකේ ඉහළ කොනේ මීතේන් හෙඩ් ටැංක් එක ස්ථානගත කරලා තියෙන නිසා මේ කුටියේ තියෙන ඉඩ තවත් ටිකක් අඩු වෙන්න පුළුවන්. මේක කමාන්ඩ් ඩෙක් එක හැටියට භාවිත කරනවා වෙන්න පුළුවන්. යානේ ගුවන්ගත වෙද්දී සහ ගොඩබෑමේදී සියලු ගගනගාමීන් මේ කුටීරයට ඇවිත් ඒකේ තියෙන පුටු වලට වෙලා ආරක්ෂිතව පටිතද කරගන්න ඕමනයි. ඒ වගේම යානේ සමහර හැසිරවීම් උපකරණත් මේකේ තියෙන්න ඕමනයි. මේ ලෙවල් සියල්ලම එකට එකතු කරන සෙන්ට්‍රල් කොලම් එකක් තියෙන්න ඕමනයි. මේක ටියුබ් එකක් වගේ. මේකෙන් හරිම පහසුවෙන් ශූන්‍ය ගුරුත්වයකදී වුණත් ඒ ලෙවල් වලට යන්න පුළුවන්. ඒ වගේම පෘථිවිය සහ අඟහරු වලදී යොදා ගන්න පුළුවන් විදිහේ ඉනිමඟකුත් තියෙනවා. ඒ වගේම යානේ වයර් සහ පයිප්ප පද්ධතියත් මේ මැද කොටසේ තියෙන ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම මේ කොටසේ තද බිත්ති වලින් යානයට හොඳ සන්ධාරක ගුණයකුත් ලබලා දෙනවා. යානේ සහ පෘථිවිය අතර පණිවිඩ සම්ප්‍රේෂණය කිරීම ඉතාම අසීරු කාර්යයක් වෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න ගගනගාමීන් අන්තර්ජාලය භාවිත කරලා සජීවී ලෙස පෘථිවිය හා සම්බන්ධ වෙනවා. ඒත් අඟහරු බලා යන අය පෘථිවියෙන් ඈතට යන්න එයාලගේ පණිවිඩ පෘථිවියට ළඟා වෙන්න යන කාලය වැඩි වෙනවා. කොටින්ම එක ගානකට වඩා පෘථිවියෙන් ඈත් වුණාම සජීවී විදියට සංවාද කිරීම ප්‍රායෝගික නැතිම වෙනවා.
ගමනෙන් හරියටම අඩක් ගියාම යානේ ඉඳලා පෘථිවියට සහ පෘථිවිය ඉඳලා යානයට හරි පණිවිඩයක් ළඟා වෙන්න මිනිත්තු 10ක් යනවා. ආයේ ඒකට ලබා දෙන පිළිතුර අනික් පැත්තට ළඟා වෙන්නත් මිනිත්තු 10ක් යනවා. මේ විදිහට Taman යමක් කියලා ඒකේ ප්‍රතිචාරය එන්න මිනිත්තු 20ක් යන තත්වයක් ගැන හිතලා බලන්න. මේ ගමනේ යන්න කොයිතරම් බලයක් සහ ශක්තියක් වමනා වෙනවද? මේ ගමන සම්බන්ධයෙන් තියෙන වඩාත්ම වැදගත් වගේම සීමාකාරී සාධකයක් මේකයි. යානේ විදුලි බලය සහ වායු සැපේම අපි දිගටම තියාගන්නේ කොහොමද? මේකට ඉතාම විශාල විදුලි බලයක් වමනා කරනවා. මේක ලබා ගන්න කොහොමද කියන එක ගැන අදටත් බාහිර ලෝකයට පැහැදිලි වෙලා නැහැ. සෝලර් පවර් එක එහෙම නැත්නම් සූර්ය තාපය කෙනෙක්ගේ හිතට මුලින්ම එන ක්‍රමයයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට බලය ලබා ගන්න එහෙමයි. ඒත් මතක තියාගන්න ඒකේ තියෙන සෝලර් පැනල් අති විශාලයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන සෝලර් පැනල් එකක් අඩි 112ක් දිගයි. ඒ වගේම අඩි 39ක් පළලයි. මේ වගේ එකක් ස්පේස් එක් ස්ටාර්ෂිප් එකට සවි කරලා යානයේ හැසිරවීම ප්‍රායෝගික නැහැ. ඒ විතරක් නෙවෙයි අඟහරුට කිට්ටු වෙනවා කියන්නේ හිමින් හිමින් සූර්යයාගෙනුත් ඈත් වෙනවා කියන එකයි. ඒක නිසා ප්‍රමාණවත් සූර්ය තාපයක් ලබා ගන්න නම් තවත් විශාල සූර්ය පැනල හයි කරන්න වෙනවා. මේ සම්බන්ධයෙන් තියෙන දෙවෙනි අදහස තමයි විද්‍යුත් කෝෂ. ඒ කියන්නේ බැටරි භාවිත කරන එක. ටෙස්ලා ඉලෙක්ට්‍රික් වාහන නිපදවන සමාගමේ අයිතිය තියෙන්නේ ඊලොන් මස්ක්ටයි. එයාලගේ වාහනවල හරිම දියුණු බැටරි පැක් එකක් තියෙනවා වගේම පවර් වෝල් කියලා ශක්තිය ගබඩා කරන නිෂ්පාදන මාලාවකුත් එයාලා නිකුත් කරනවා. මේ එක පවර් වෝල් එකක් විදුලිය කිලෝ වොට් පැය 13ක් අඳව ගන්න සමත්. ඒ කියන්නේ ඒකකට සාමාන්‍ය නිවසකට දිනයක් පුරා විදුලිය දෙන්න පුළුවන්. මේවා රාශියක් සහ අදාළ වේලාවට පාවිච්චි කරන්න පුළුවන් සූර්ය පැනල පද්ධතියක් යානයට සම්බන්ධ කළොත් මාස 6ක කාලයක් ක්‍රියාකාරීව තියෙන ඒකට අවශ්‍ය වෙන ශක්තිය අඛණ්ඩව ප්‍රායෝගිකව සපය ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ අඟහරුගේ ගත කරන කාලයේදී සූර්ය පැනල ආධාරයෙන් පවර් වෝල් රීචාර්ජ් කරලා ආපහු පෘථිවියට එන ප්‍රමාණවත් බලය උත්පාදනය කර ගන්න පුළුවන්. ඒත් මේකේ තියෙන අවුල් සහගත පැත්ත තමයි මේ බැටරි හරිම බර වීම. මේ එක යුනිට් එකක් රාතල් 250ක්. ඒ කියන්නේ කිලෝ 110ක් විතර බර වෙනවා. මේ නිසා යානේ එක වතාවකට ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණය ගොඩක් අඩු වෙලා අඟහරු ජනාවාස හදන එකට ගොඩක් කල් යන්න පුළුවන්. මේකට යොදා ගන්න පුළුවන් තවත් එක් සාර්ථක විය හැකි ක්‍රමවේදයක් තමයි හයිඩ්‍රජන් ෆුවල් සෙල්ස් කියන්නේ. මෙව වලින් හයිඩ්‍රජන් වායුව විදුලිය බවට පත් කරලා අතුරු ඵලයක් හැටියට ජලය හදනවා. ඒ කියන්නේ සරලවම එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්ට ගහන්න පුළුවන්. හයිඩ්‍රජන් කියන්නේ විශ්වයේ දැනට හඳුනගෙන තියෙන බරින් අඩුම මූලද්‍රව්‍යයයි. ඒක බෝනස් එකක්. අපි දැනටමත් කාර් වගේ වාහන හයිඩ්‍රජන් වලින් පණ ගන්නවා. ඉතින් ඒක අභ්‍යවකාශ යානයකටත් යොදා ගන්න බැරි නැහැ. අපි අනුමාන කරන එක මෙතනින් නවත්වන්නම්. මේ ගැන ඇත්ත නැත්ත නොදුරේදීම අපිට දැනගන්න ලැබේ. මේ ව්‍යාපෘතිය ගැන ඔයා හිතන්නේ මොකක්ද? එන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ අදහස අපිත් එක්ක බෙදා ගන්න.